ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චානකීන වච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්තේ ශීර්ෂ පාඨ නිව් ඩයිමන්ඩ් නෞකාව ගැඹුරු මුහුදේ නාවික සතපුම් 40ක් දක්වා ඈතට රැගෙන යනු ලබයි මෙරට කොවිඩ් 19න් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2907 දක්වා ඉහළට කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා රුසියාව හඳුන්වා දුන් එන්නත සාර්ථකයි. එරට විශේෂඥයෝ කියති. ප්‍රථමයෙන් දේශීය පුවත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කතරගමට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයා අෂ්ටඵල බෝධීන් වහන්සේද වන්දනාමාන කළා. කතරගම අභිනවා රාමාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි සහ රාජ්‍ය මාත්‍ය ලොහන් රත්වත්තේ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සවස් කාලයෙහිදී පැවතිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ යන පළාත්වල වරින් වර වැසි ඇතිවන අතර ඌව නැගිනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලිතිය සහ වහුණියාව දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා. මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළ ටොබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා නිවේදනයේ සඳහන්. සෙසු මුහුදු ප්‍රදේශවලද ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි. කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින මාතා සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයිමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් දක්වා දුරකට රැගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. ඊයේ පස්වරුව වන විට ගොඩබිමට නාවික සැතපුම් 22ක් පමණ සමීපව පිහිටි නෞකාවේ පැවති ගින්න මෙවන විට පාලනය කර ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දියා වෙරළාරක්ෂක බලකාය පවසන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව ඉන්දියා වෙරළාරක්ෂක බලකාය හා හම්බන්තොට වරාය සමූහයේ ටග් යාත්‍රා යොදා ගනිමින් ගින්න පාලනය කිරීමේ අඛණ්ඩ හා දැවැන්ත මෙහෙයුමක් මේ දක්වා ක්‍රියාත්මකයි. ඊයේ සවස අඳුර වැටීමට ආසන්නවත්ම ගින්න තරමක් පාලනය කිරීමෙන් පසු ඉන්දියා වෙරළාරක්ෂක බලකායේ බටපිරිස් නිව් ඩයිමන්ඩ් නෞකාව වෙත ඇතුළු වුණා. එම නෞකා සමාගමට අයත් ටග් යාත්‍රා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට අයත් ටග් යාත්‍රා ඇතුළු නෞකා 11ක සහයෙන් තෙල් නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 40ක් පමණ ඇතින් පිහිටි ගැඹුරු මුහුදු කලාපයේ වෙත ඇදගෙන යනු ලැබුවා. ඉන්දියා වෙරළාරක්ෂක බලකාය සිර ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ කිසිදු තෙල් විසිරීමක් සිදුවීමේ අවදානමක් හටගෙන නොමැති බවයි. නෞකාවේ ගින්න හටගත් ස්ථානයේ හා අවට බඳ ප්‍රදේශයේ සිසිලනය කිරීම සඳහා ටග් යාත්‍රාමකින් අඛණ්ඩව ජලය ඉසීම සිදු කෙරෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් අද උදේ සිට 30කට වැඩි වාර සංඛ්‍යාවක් ලීටර් 2500 බැගින් ජලය නෞකාව මතට හෙළූ බව ගුවන් හමුදාව පවසනවා. තවද බීච් ක්‍රාෆ්ට් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය හා Y-12 වර්ගයේ යානයක්ද මෙහෙයුමට එක් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. ඉන්දියා වෙරළාරක්ෂක බලකාය සතු ඩෝනිය වර්ගයේ නිරීක්ෂණ යානයක්ද මෙහෙයුමට එක් කර ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තුර පොළ ඊට සැපයුම් හා පහසුකම් ලබා දී තිබෙනවා. ඉකුත් තුන්වෙනිදා පෙරවරුවේ ගිනි ගැනීමට ලක් වූ නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000කට වැඩි ප්‍රමාණයක් රැගෙන ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබුණා. එය පැනමා රාජ්‍යයේ ලියාපදිංචි කරන ලද තෙල් ප්‍රවාහන නෞකාවක්.
समुद्रीय परिसर आरक्षण अधिकारी ये प्रकाश कले मेम नौकावे अति इंधन तोगे मेरट मुहुदु सीमा वेदी वेनत नौकावकट मारु किरीमट अवसर लबा नोदेन भवाई एमटी न्यू डायमंड नौकावे हटगत गिन्न मेडलीम सदहा तम जीवित अवदानमट लक्करमिन क्रियान्विते यदि सिटिन सियलु हमुदावंट जनाधिपति गोटाबे राजपक्ष मेतुमा स्तुतिय प्रकाश करनवा සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියා ආරක්ෂක අංශ වෙත තම හදපිරි ස්තුතිය පිරිනමන පවයි. සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහිලා ඔවුන් සියලු දෙනාගේ මෙහෙවර බෙහෙවින් අගය කරන බවද ජනාධිපතිතුමා සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටිනවා. ලංකාගම රට තුල අද ප්‍රධානතම මාතෘකාවක් ජාතික රූපවාහිනියේ අපි ලංකාගමට ගියා. අපි කොළඹට වෙලා කතා ලියන්නේ නැතුව කතා කරන්නේ නැතුව ලංකාගමට ආවේ මේ ගමේ ඇත්තම කතාව රටට කියන්න. අත උදේ දැන් එනකොට මේ බයික් එකෙන් වැටලා දැන් මේ අත උස්සන්න බැරුව ඉන්නේ. බබා ලැබුණේ මග දිවිල් එක ඇතුලේ. මාර්ගයක අවශ්‍යතාවය අතිශයින් දැනෙන ප්‍රදේශයක් විදියට ලංකාගම ප්‍රදේශය අපිට හඳුන්වා දුන්නා. ජනාධිපතිතුමා අපිට පොරොන්දු වුණා පාරක හදලා දෙනවා කියලා. අපිට දවසක් බඩිකින් ඉන්න පුළුවන් ඒ ලැබිච්ච සතුටට. कोविड दहनमे रोगे वेलंदी पूर्ण स्वेलबू पिलिस देदहास नमसिय हात दाक्वा इहल गोस्ति बेनवा तवदुरोटात प्रतिकार लब बिन्सिटिन्ने एकसी अनु हाय देनिकु पमनाई මෙරටින් කොවිඩ් 19 රෝගයේ වැළඳුණු සිව් දෙනෙකු ඊයේ හඳුනා ගන්න ලැබුවා. ඉන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට පැමිණ අයයි. එක් අයෙකු පිලිපීනයේ සිටද තවත් අයෙකු ඊශ්‍රායලයේ සිටද පැමිණ තිබෙනවා. කොවිඩ් 19 රෝගයේ වැළඳුණු පිරිසෙන් 2907 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර එම ප්‍රතිශතය 93.32ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 6.29ක්. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව කොවිඩ් 19 සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෙස 639 දෙනෙකු හඳුනා ගන්න ලැබුවා. ඉන් 626 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 97.96ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ 13 දෙනෙකු පමණයි. එය 2.03ක ප්‍රතිශතයක්. නිරෝධායනයට යොමු කරන ලැබ සිටි පිරිසෙන් 36497 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා. මධ්‍යස්ථාන 74ක් කුල 8330 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. සමාජය තුල තෝරාගත් නියදිවල PCR පරීක්ෂණ සිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. බම්බලපිටිය ආශ්‍රිතව වැඩපිම් ව්‍යාපාරික ස්ථාන ආදීෙහි සිටින තෝරාගත් පුද්ගලයන් 150කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඒ කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාංශයේ විසින් ගිය මාසේ පුරාවට PCR පරීක්ෂණ 1300ක් පමණ කොළඹ මහනගර සභාව මගින් සිදු කරන ලැබුවා. එයින් අපිට ප්‍රජාවෙන් කිසිම කොවිඩ් රෝගයක් වාර්තා වුණේ නැහැ. ඊට අමතරව මේ මාසයේදී පරීක්ෂණ 700ක් පමණ කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. සතියට දවතාවක් හම්බුනේදී තෝරාගෙන සතියකට 200ක පමණ ප්‍රමාණයකදී කොළඹ නගරයේ PCR පරීක්ෂණ සිදු කරනවා. संवर्धने अंदर सेवनली मकाल मीन गतानुगतिक संप्रदाय नोबट गो सौभाग्य नव एलिय पत्रवाल नट सियलु देना जनता हदवत्वल्ट लंगवी वेडकलेयुतु काले एलंबेदै अमाते डल सलह पिरुम महता पवसनवा केरवल पिटिय युगधनवी विदिली बलागारे सह लंका ट्रांसफॉर्म्स आयतने पसुगियदा निरीक्षण चारिकावकट एक्कुमिन अमातेवरया मे बव किया सिटिया एवाय वर्तमान तत्व सह प्रगति अमातिवरियावधान लकुना लंका ट्रांसफॉर्मर्स समागम देशीय मेन्म जात्यांतर वशेन्द विदुली बल शेष्रे देवंत्यान्हा तरंग करमीन विशिष्टत्वे हिनिपेत्त करा पेमिन अतिभवद प्रकाशकल अमातिवरिया एलटीएल्स होल्डिंग्स समागम लंका विदुली बल मंडले समग समस्त दिवैनटम विदुली बल सपेन कार्यभारेट सह पुनर्जननीय विदुली बल व्यापृति स्थापनेट हा संवर्धनेट द महत् पिटिवहलाक्वी अतिभवद किया सिटिया රාජමාත්‍ය දුමින්ද දිසානායක සහ විදුලි බල අමාත්‍යංශයේ සහ ලංකා ට්‍රාන්ස්ෆෝම් සායතනයේ නිලධාරීන් රැසක්ද නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ යුරෝප සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් විදේශ සබඳතා අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්ුණා.
යුරෝපා සංගමය සහ මෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, ජර්මනිය හා ප්‍රංශ යන රටවල නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා. නැවත වරක් විදේශ අමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීම සම්බන්ධයෙන් ඔවුන් සිය ප්‍රසාදය පළ කර සිටියා. තමන් අඛණ්ඩ සමීප සහයෝගිතාවක් මෙරට සමග පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. යුරෝපය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගමනාන්තය බවත් විදේශ ඍජු ආයෝජන හා සංචාරක කටයුතු සඳහා ප්‍රධාන මූලාශ්‍රයන් වන බවත් ප්‍රකාශ කෙරුණා. කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව විශිෂ්ට ආකාරයෙන් කටයුතු කර ඇති ආකාරය අගය කළ යුරෝපා සංගම් නියෝජිතයන් ගුවන්තොටුපළවල් යළි විවෘත කළ පසු යුරෝපා සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයිද කියා සිටියා. ශ්‍රී ලංකාවට ලබා දෙන යුරෝපා සංගම් සංවර්ධන සහාය පිළිබඳවද සාකච්ඡා කළ නියෝජිතයන් රජයේ ආර්ථික සංවර්ධන ප්‍රමුඛතාවන් වලට සහාය දැක්වීමට සිය කැමැත්ත පළ කළා. නවරජය තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව යෝජිත සංශෝධන සහ මෑත කාලීන දේශපාලන ප්‍රවණතා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතාද සාකච්ඡාවට එක්ව සිටියා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බොරැල්ල පොලිසියේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නව පොලිස් ස්ථානයේ ඉදිකිරීමට යෝජිත ඉඩමද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. වැඩ බලන පොලිස්පති සීඩි වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ඉන්දියාවේ සිට දීවර යාත්‍රාවකින් බීඩි කුලතොගයක් මෙරටට රැගෙන සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදා විසින් මාරවිල වෙරළ තීරයේදී අදාළියම අත්අඩංගුවට ගනු ලැබුවා. දීවර යාත්‍රාවෙන් බීඩි කුල රැගෙන 2 දෙනෙකු හා ඒවා රැගෙන යාමට ලොරි රථයකින් පැමිණ වෙරළ තීරයේ රැඳී සිටි 4 දෙනෙකු ඒ අතර වනවා. කොළඹ මහනුවර මාර්ගයේ අඹන්පිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෝටර රථයක් ගිනිගෙන විනාශ වුණා. මෝටර රථයේ ගිනි ගන්නා බව යතුරුපැදිකරුවෙකු එහිරියදුරට පැවසීමත් සමග ඔහු රථය නවතා ඇති අතර අනතුරුව එය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. රථයේ විදුලි පරිපථයේ දෝෂයක් මීට හේතු වන්නට ඇතැයි සැක කරනවා. ප්‍රදේශවාසීන් හා කෑගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමුවා. මඩකලපුව කරදියනාරු පොලිස් වසමට අයත් ඊරලක්කුලම් වනරක්ෂිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර 21ක් රියදුරන්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ජනතාවගෙන් ලද තොරතුරුකට අනුව වැට්ලීම සිදු කෙරුණා. රුවන්වැල්ල මොරලිය වතුයායේ හත්මත්ත කොටසේ පැරණි පෝලිම් හා තනි නිවාස කඩාවැටීමේ අවදානමක් පවතින බව එම නිවාසවාසීන් පවසනවා. අවුරුදු 150කට වඩා පැරණි මෙම නිවාසවල පවුල් 84කට අයත් පුද්ගලයන් 384 දෙනෙකු ජීවත් වෙනවා. එම නිවාස ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර නිවාස රැසක බිත්ති පුපුරා ගොසින්. ඇතැම් නිවාසවල බිත්ති රැඳී ඇත්තේ ලී ආධාරක මතයි. මෙම පිරිසට නිවාස ඉදිකර දීම සඳහා පසුගිය වසරේ අකර 2ක පමණ භූමි භාගයක් වෙන් කෙරුණද මේ දක්වා කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බවට ජනතාව චෝදනා කරනවා. ඔවුන් බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ ජීවත් විය හැකි නිවසක් තනා දෙන ලෙසයි. ඉඩම් දෙනවා කියලා අපිට සාම ඉඩමක් දෙන්නේ නැහැ. කොයි වෙලේ කඩා වැටෙයිද කියලා කියන්න බෑ ලයම. මේ ඒකට මොනවරි කරලා අපිට සාණයක් කරලා දෙන්න. අවුරුදු 150ක් වෙනවා ලයම අදලා. පාර ප්‍රශ්න තියෙනවා යන්න දෙන්න බෑ. අලිසිල් ලෙඩේකට ගෙනියන්න බෑ. ගෙවල් වල තින්න බෑ. වාල්වල් ඔක්කොම කැඩිලා තෙමෙනවා. පිච්චි පුපුරලා ඉතින් ඉන්න තැනක් නැහැ හරියටම. මේ ගිය රජෙන් කරන ගිවට එකක්වත් කිසි දෙයක් කෙරුන්නේ නැහැ. දැනවදහනේ සංවර්ධන පුවත් කිහිපයක් වෙත. පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ ඉදිකරන වැඩිහිටි නිවාසයක් ඊයේ විවෘත කෙරුණා. මේ නම් කර ඇත්තේ ඇන්ජලා සිරිසේන නමින්.
අරලිය සමූහ ව්‍යාපාරයේ පූර්ණ ධන පරිත්‍යාගයේ නිදි කෙරෙන වැඩිහිටි නිවාසයේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 25ක්. මෙය කාමර 25කින් යුක්තයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට සහභාගී වුණා. ගාල්ල ලැබදුව සිට උඩුගම දක්වා මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය පසුකීදා ආරම්භ කෙරුණා. එහි දුර කිලෝමීටර 24ක්. වෙන්නපුව කිරිමැටියාන ආයුර්වේද රෝහලේ නව සායන ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20ක්. වයඹ පළාත් නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්‍ය එම් චන්ද්‍රිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණේ. සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සියලු නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට ඉදිරි දිනවලදී ද නිවුස් පේපර් චිත්‍රපටය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. අධිකරු ජනාධිපතිතුමත් රජයත් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශත් මහ ජනතාවත් කළ විශාල කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ මහා ලෝක වසංගතය තුළ අපි මේ වන විට කොරෝනා සාර්ථක ලෙස පාලනය කළ ලෝකයේ රටවල් කීපය අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් වෙලා තිබෙනවා. වසංගතය අවසන් වෙන අවස්ථාවේදී සිනමා ශාලා විවෘත කරගැනීමේ අවශ්‍යතාවය තිබුණා. කිසිම චිත්‍රපට නිෂ්පාදකයෙක් සංස්ථාව උත්සාහ දරුවත් තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී අපි විසින් නිෂ්පාදනය කරලා තිබුණ සරත් කොතලාවල හා කුමා තිරිමාදුව අධ්‍යක්ෂණය කළ ද නිවුස් පේපර් සිනමා කෘතිය මේ අවස්ථාවේදී මුදාහරින්ට එකඟතාවය පළ කළා. චිත්‍රපට සංස්ථාවත් චිත්‍රපට ප්‍රදර්ශන සංගණු සිනමා ශාලා හිමියොත් විශේෂ අනුග්‍රහයක් ලබා දුන්නම බොහෝ කාලයක් සිනමා ශාලා වෙතට නොපැමිණි ප්‍රේක්ෂකයන් කෙසේ හෝ එනවනම් යැපුම් මට්ටමේ හෝ සිනමා ශාලා ටික පවත්වගෙන යන්න මේ ප්‍රදර්ශනය ආරම්භ කළා. දැන් මේ දින 75ක් දක්වා ද නිවුස් පේපර් ප්‍රදර්ශනය කිරීම සඳහා දායකත්වයේ සැපයූ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන අතර මේ අවසාන 16 වෙනිදා දක්වා දින කීපය තුළ කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා අනූපමේය දායකත්වයක් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිල දරුවන්ටත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සියලුම අයටත් මාධ්‍යවේදීන් සියලු දෙනාටත් තමන්ගේ ඇඳුම්පත සිනමා ශාලාවට ඉදිරිපත් කළ විට නොමිලේ ප්‍රවේශ පත්‍රයක් ලැබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. වර්තමානයේ නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමින්ද සෑම ක්‍රීඩා ශාස්ත්‍රයකම පුහුණු කරුවන්ගේ අඩුවක් පවතින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊට පිළියමක් වශයෙන් අන්තර්ජාලය භාවිත කරමින් ක්‍රීඩා දැනුම ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ආරම්භ කෙරුණා. මේ රටේ ප්‍රධාන පෙළේ පුහුණුකරුවෝ විශේෂයෙන්ම ජාතික තලයේ පුහුණුකරුවන් සහ ජාතික තලයේ ක්‍රීඩකයන් එකතු කරලා අන්තර්ජාලය පාවිච්චි කරලා YouTube හරහා මේ රටේ ස්පෝර්ට්ස් ටියුටෝරියල් නැත්නම් පුහුණු වීම සඳහා අවශ්‍ය පාඨමාලාවන් අන්තර්ජාලය සඳහා නිකුත් කිරීම සඳහා විශේෂ පරිසරණක් සංවිධානය කරලා තියෙනවා. ක්‍රීඩා සංගම් දැනුවත් කරා තම සංගමේ ජාතික පුහුණුකරුවන් සහ ජාතික ක්‍රීඩකයන් එක්ක එකරාශී වෙලා එකතු කරගෙන පුහුණු පාඨමාලාවන් විනාඩි කිහිපකින් අන්තර්ජාලයට නිකුත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා තියෙනවා. මොකද අපි විශ්වාස කරන දේ තමයි ක්‍රීඩාව දියුණු කරන්න තරුණයන්ව ප්‍රවර්ධනය කරන්න අප මේ රටේ රාජ්‍යාංශය සහ පෞද්ගලිකාංශය එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අද මේ පටන් ගන්න වැඩසටහනත් ඒ රාජ්‍ය සහ පෞද්ගලිකාංශය නැත්නම් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන කාරණාත් දෙක එකට බැඳිච්ච වැඩසටහනක්. ඉතින් ඉදිරියේදී මේ රටේ ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවයන් උපනංවන්න ජාත්‍යන්තර තලයේ පුහුණුකරුවන් සහ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවාගේ උපදෙස් මේ අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් හැකියාව අපි නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික පාසල් 25 ක්‍රීඩා මාත්‍යංශයේ සමග ජාලගත කිරීමට පියවර ගන්නා බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා. මෙම අවස්ථාවට ක්‍රීඩා සංගම්වල නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් ජාතික රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමවට පත් වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. අයිබෝවන්.